IPL තරගාවලියට වගේම තරගාවලියට කලින් තියෙන වෙන්දිස් ගැනත් ලෝකේ පුරා ලොකු අවධානයක් තියෙන්නේ. ක්‍රීඩකයෝ තමන්ට මොනතරම් මිලක් නියම් වෙලාද කියලා බලාගෙන ඉද්දී ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නේ තමන් ආදරය කරන ක්‍රීඩකයා මොන කණ්ඩායම් මිලදී ගන්නෙද කියලා. මේ විදිහට ලොකු අවධානයක් තිබුණු IPL වෙන්දේසිය මේ වසරටත් තිබුණා. මේ වසරේ වෙන්දේසියේදී පසුගිය කාලේ IPL ගහපු ප්‍රබලයෝ කීප දෙනෙක්ම මේ පාර ක්‍රීඩක වෙන්දේසියේදී හැල්ලලා තියෙනවා. මේ ක්‍රීඩකයන් එකතු කරලා ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අපූරු කණ්ඩායමක් නම් කරලා තියෙනවා. අපි බලමු කවුද මේ කණ්ඩායමේ ඉන්නේ කියලා. ආරම්භක ප්‍රතිකරු විදිහට ඉන්නේ නව ශ්‍රීලන්තේ මාටින් ගප්ටිල් එක්ක කොදෙව් ක්‍රීඩක ලින් සිමන්ස්. ගප්ටිල් කිංග්ස් 11 පංජාබ් කණ්ඩායමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමයි මීට කලින් නියෝජනය කරලා තියෙනවා. වගේම නව ශ්‍රීලන්ත කණ්ඩායමේ නිත්‍ය ආරම්භක ප්‍රතිකරුවත් ඔහු. මේ පාර ගප්ටිල් මිලට ගන්න කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. ලින් සිමන්ස් කොදෙව් කණ්ඩායමට ලොකු ශ්‍රලානේ දිනා දෙන්න ලොකු සේවයක් කළා. වගේම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමටත් ලොකු සේවයක් කරපු ක්‍රීඩකෙක්. හැබැයි සිමන්ස්ට අත්වෙලා තියෙන්නේ ගප්ටිල්ගේ ඉරණම්මයි. අංක තුන ක්‍රීඩකයා විදිහට නම් කරලා තියෙන්නේ හසිම් අම්ලා. අම්ලා පසුගිය IPL තරගාවලියේ ශතක දෙකක් පිටපිට ලබාගෙන වැඩිම ලකුණු ලාභීන් අතරත් හිටියට ගිය පාර හිටපු කිංග්ස් 11 පංජාබ් කණ්ඩායමවත් අම්ලාව මිලදී ගන්න මේ පාර උනන්දු වෙලා නැහැ. මේ හැලුණු ක්‍රීඩකයන්ගේ IPL කණ්ඩායමේ අංක 4 ප්‍රතිකරුව තමයි කිංග්ස් 11 කණ්ඩායමට පිටින් ලොකු දෙයක් කරපු ෂෝන් මාෂ්. ඊළඟට ඉන්නේ එංගලන්තයේ එක් දින වගේම T20 කණ්ඩායමත් මෙහෙවන ඔයින් මෝගන්. මෝගන් මිලදී ගන්නත් කවුරුත් මේ පාර ඉදිරිපත් වෙලා නැහැ. මේ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා. ඉන්දියා කණ්ඩායමත් නියෝජනය කරපු ඉර්ෆාන් පතාන් එක් IPL නිසාම ලෝකේ පුරා ක්‍රිකට් රසිකයෝ හඳුනාගත්ත රාජාට් බාතියාටත් මේ පාර වෙන්දේසියේදී තැනක් හිමිලා නැහැ. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ලොකු සේවයක් කළ නව ශ්‍රීලන්තයේ මිචෙල් මැක්ලරගන් මිලදී ගන්නත් මේ පාර කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. ඔස්ට්‍රේලියාවේ දක්ෂ පාදක පන්දු යවන්නෙක් විදිහට ඉස්සරහට එන ඇඩම් සම්පත් මේ කණ්ඩායමෙන් හැල්ලලා තියෙනවා. ඔහුටත් හැල්ලුණු කණ්ඩායමේ තමයි මේ පාර අවස්ථාව උදා වෙලා තියෙන්නේ. පසුගිය වතාවල IPL කණ්ඩායම් ගණනාවකට ක්‍රීඩා කරපු ඉෂාත් ශර්මාත් මේ පාර වෙන්දේසියේදී මිලක් නියම වෙලා නැහැ. ඔහුත් හැල්ලුණු කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. මේ වෙන්දේසිය මිලදී ගත්ත නැති ක්‍රීඩකයන් අතර ප්‍රබලම ක්‍රීඩකයා තමයි ලසිත් මාලිංග. මාලිංග තමයි IPL වැඩිම කඩුලාභියා. ඒ වගේම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණ පිටපස්සේ හිටපු ලොකුම බලවේගයක් තමයි මාලිංග. අවස්ථාවකට මාලිංගටත් මේ පාර ඉන්න උනේ හැලුණු ක්‍රීඩකයන්ගේ කණ්ඩායමේ. මේ කණ්ඩායමෙන් IPL තරගාවලියට ඉන්න ඕන කවුද කියලා ඔයාලට හිතෙන්නේ කවුද? එයා අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ සිදුවන තවත් සුවිශේෂී දේවල් බොහොමයක් සමග ක්‍රිකට් ලංකා තුලින් තවත් අලුත් වීඩියෝවක් අපි ඔබට ගෙනෙනවා. ඔබ තාමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් යහළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.